සුබ දවසක් කියලා වෙනදා වගේම ආදරෙන් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ රසම රස කිරිකොස් ව්‍යංජනයක් හදන ආකාරයයි. රෙසිපි එක සඳහා අවශ්‍ය දේවල් මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් රෙසිපි එක ගන්න පුළුවන්. මම මේ ආකාරයට කොස් මදුළු වල ඇට ඉවත් කරලා කුඩාවට කපාගෙන තියෙනවා. මම කොස් මදුළු ටිකක් ලොකු කොස් මදුළු 15ක් විතර තමයි මේ ආකාරයට කුඩාවට කපාගෙන තියෙන්නේ. ඒ වගේම කොස් ඇට ටිකත් පොතු වල මම කුඩාවට කපාගෙන තියෙනවා. ඒ වගේම මම අරගෙන තියෙනවා දිය කිරි සහ මිටි කිරි, කහ කුඩු, උලුහාල්, ලුණු, ගම්මිරිස් කුඩු අරගෙන තියෙනවා මම කෑලි හිටින්න. ඒ වගේම කරපිංචා ඉති දෙකක් මම අරගෙන තියෙනවා. මෙතන මම අරගෙන තියෙනවා කුඩාවට කපාගෙන සුදු ලුණු, අමු මිරිස් සහ ලුණු. ඒ වගේම මම මිරිස් කුඩු සහ තුන පහ කුඩුත් අරගෙන තියෙනවා. දැන් මම වළඳා ක්ලිපේ තියලා ඒකට මම කපාගත්ත කොස් ඇට සහ කොස් මදුළු ටික මේ ආකාරයට එකතු කරනවා. දැන් මම මේකටම කපාගත්ත ලුණු, සුදු ලුණු, අමු මිරිස් සහ මිරිස් කුඩු ඒ වගේම තුන පහ කුඩුත් එකතු කරනවා. ඊළඟට මේකටම මම ගත්ත ගම්මිරිස් කුඩු ටිකත් මේ ආකාරයට එකතු කරනවා. ගම්මිරිස් ගද්දි ගම්මිරිස් කුඩු මේක ගන්නපා කෑලි තියෙන ගම්මිරිස් එක පාවිච්චි කරන්න. ඒ වගේම මේකට මම කහ කුඩු ටිකත් මේ ආකාරයට එකතු කරනවා. ඒ වගේම උලුහාල් සහ ලුණු කුඩු ටිකත් එකතු කරනවා. මුලින්ම මම මේකට එකතු කරන්නේ දිය කිරි. දිය කිරි ටික දාලා මම මේකට කරපිංච ටිකත් එකතු කරලා මේ හොඳින් කලවම් කරලා පියනකින් වහලා විනාඩි 5ක් විතර හොඳට මේ කොස් මදුළු ටික හොඳින් තැම්බෙන්න තියනවා. මේ තියන්නේ විනාඩි 5කට පස්සේ. දැන් හොඳට කොස් මදුළු ටික තැම්බිලා තියෙන්නේ. මම දාගත්ත කරපිංච ඉති දෙක මේ ආකාරයට අයින් කරගන්නවා. මම ඉත්ත පිටින්ම දැම්මේ අයින් කරගන්න ලේසි වෙන්න. මේ විදිහට අතින් අල්ලලා බලද්දී කොස් ටික අතින් පොඩි වෙනවා නම් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට ගත්ත මිටි කිරි ටිකත් මේ ආකාරයට එකතු කරලා පියනෙන් වහලා තව විනාඩි 3ක් විතර හොඳින් උයා ගන්නවා. විනාඩි 3කට පස්සේ මේ ආකාරයට හොඳට කොස් ටික තැම්බුණාට පස්සේ මම මේ ලිප නිමාගෙන වෙන භාජනයක් තියාගන්නවා තෙම්පරාදුව හදාගන්න. මේ ආකාරයට ඒකට මම රත් වුණාට පස්සේ තෙල් ටිකක් එකතු කරලා අබ ටිකක් දාගන්නවා. අබ ටික හොඳින් මැදුනට පස්සේ මම ඒකට එකතු කරනවා කුඩාවට කපාගත්ත ලුණු සහ සුදු ලුණු ටිකක්. ඒ ටික හොඳට බැදෙද්දී මම කපාගත්ත වියලි මිරිස් ටිකකුත් මේ ආකාරයට එකතු කරලා හොඳින් කලවම් කරනවා. ඒකටම මම කපාගත්ත මිරිස් කරල් ටිකකුත් මේ ආකාරයට එකතු කරගන්නවා. දැන් මේක හොඳින් බැඳුනට පස්සේ මම මේ මිශ්‍රණය මේ තෙම්පරාදුව කිරිකෝස් එක උඩින් දාලා හොඳින් කලවම් කරගන්නවා. ගම්මිරිස් කුඩු වෙනුවට ඔයාලට පුළුවන් ගම්මිරිස් ඇට උනත් පාවිච්චි කරන්න. ඉතින් දැන් කිරිකෝස් මිශ්‍රණය කිරිකොස් ව්‍යංජනය හදාගෙන ඉවරයි. ඔයාලත් මේ විදිහට ගෙදරදී ට්‍රයි කරලා බලන්න, හරිම රසයි. මගේ වීඩියෝ එකෙන් ඔයා යම් කිසි දැනුමක් ලැබුවා නම් යාළුවෙකුටත් බලන්න, ෂෙයාර් කරන්න, කමෙන්ට් කරන්න. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන් යන්නත් අමතක කරන්න එපා. නැවත මේ වගේම වීඩියෝ එකකින් ඔයාලා හමුවට එනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. ස්තුතියි.